අපේ රට යහපාලනින් දූරය ගලන රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන් තමන්ගේ වසර දහයක පාලන කාලය තුළ මේ රටේ ඇතිකරපු වෙනසට වඩා දියුණු වෙනසක් ලබන්න කියල හිතාගෙන ජනවාරි මාසේ අටවෙනිද හන්සයට කතිරගහපු මිනිස්සු මූුණ හඟගන්න තැංහොයමින් ඉන්න වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව කරන්න. දයිවෝපගත්ත හාස්කමකින්ද මන් දන්නේ නිති පතා ආණ්ඩුවේ කම්බහුරුන්ගේ විස්තර ටික එලියට එන්න පටන් ගරන්තිය. දැන් මහබැංකුව හොරාකාලා බලය ගත්තුගම මහබැංකුව හොරාකාලා වැඩේ පටන්ගත්තු අයියලා එතනින් නොනැවති විදේශ රටවල බැංකු හොරාකන මට්ටමටම දැන් වැඩේ ව්‍යාප්ත කරලතිය. සාමාන්‍යෙන් සෝමවාලියාවන්නේ මුදුමංකොල්ලකාරයෝ දැම්මුළු ලෝකෙම දන්නවා ලංකාවවෙන්නේ බැංකුමංකොල්ලකාරයෝ කියලා. මේක බැංකුමංකොල්ලකාරයන්ගේ රට. ඔන්න අරාධදීපු වෙනස. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයලා ජනාධිපති සිරිසේන මැතිතුමන්ල මේ අය බලයට ඇවිල්ලා ඒ බලය දරාගෙන අවුරුදු දෙකහ මාරකට වැඩි කාලයක් ඉඳලා දැම්මුළු ලෝකේශ්සරහම මුළු රටම හම්වඩු ගහලතියනවා බැංකුමංකොල්ලකාරයන්ගේ රට. ගල කොහ දාව කිය හව පිට ගිල් අපි කියන ලංකාවෙන්ගේ එතකොට හන අර බැංකුමංකොල්ලකාරයන්ගේ රටද කියලා. ඒක තමයි ලබාදීපු ගෞරව නාමය. ශ්‍රී ලංකා රාජ්‍යයට ලබාදීපු ගෞරුව නාමය තමයි බැංකු මංකොල්ලකාරයන්ගේ රට කියන ගෞරුව නාමය අරන්දුන්න. බලන්න දේශපාලනය කරනයක චන්දීලනයගේ දිත්තපුරුවසි භාවය තියෙන වරද ගැන කතා කරගෙන ආපු අයියලා. අන්තිමට මේ මහබැංකු අධිපති කල්ල තින්නේ ලිත්‍ර සභාපති කල්ල තින්න රටේ පුරවැසිය නොවෙන අයියලා. ලංකාවේ පුරවැසියෙක් නොවෙන මිනිහෙක් දේශපාලන පක්ෂකුත් හදල ඒක සභාපතිත්වෙලා ඒ පක්ෂයෙන් ජනාධිපතිවරණ දෙකට තරඟත් කරන එකක් දිනලා දැන් මැතිවරණ කොමිසමේ සභාපත්තුමාගෙන් අපි අහනවා ශ්‍රී ලංකාවේ රටවැසි භාවය නැති පුද්ගලයෙක් සභාපතිත්වය දරන පක්ෂයකි යම් කෙනෙක් මැතිවරණයට තරඟ වැදලා ජයග්‍රහණය කළොත් ඒ ජයග්‍රහණය වළංගුද? රටවැසි භාවය නැති පුද්ගලයෙකුට දේශපාලන පක්ෂයක් හදන්න පුළුවන්. ඒ දේශපාලන පක්ෂය සභාපති වෙන්න පුළුවන්. ඒ දේශපාලන පක්ෂයෙන් ඡන්දයකට තරං කරලා දින්නම වළංගුද? මැතිවරණ කොමිසමේ සභාපතිතුමා අපේ ආණ්ඩුව කාලෙ තිබිච්චේ එඩිතර භාවය නැවතත් ප්‍රදර්ශනය කරලා අමාරුවෙන් හරි මේකට පිළිතුරු දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් තමුන්වංශල දකින්න ඇති මේ විදේශික චෞර රැළකට මේ රට මංකොල්ල කන්න ඉඩ දීලා බලන් ඉන්න මේ ආණ්ඩුව පාප කර්ම එකින් එක කරනවා. එහෙන් සාධාරණ යුක්ති සහගත ප්‍රශ්න වෙනුවෙන් සටන් කරන්න මහජනයට තියෙන අයිතිය දවසින් දවස නැති කරමින් දානවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන් හිරේ දානවා. උද්ඝෝෂණය කිරීමේ අයිතිය විරෝධය පළ කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම පිළිගෙන තියෙන මූලික අයිතිය කෙලෙසලා දාලා තියෙනවා. මේ ඔක්කොම පාප කර්ම කරන ගමන් මේ අවුරුද්ද අන්තිම වෙනකොට එක්කගි විසුමත් අස්සම් කරන්න ලෑස්ති වෙන බව තමයි ඉන්දියානු ආරංචි මාර්ග කියන්නේ. ඉන්දියාවේ බලධාරීන් කියනවා ශ්‍රී ලංකාවේ රජය සමග එක්කා ගිවිසුම මේ වසර අගවන විට අවසන් කරනවා කියලා. එහෙන් බෙදුම්වාදී විවස්ථා පැකේජයක් පාර්ලිමේන්තුවේ සාකච්ඡා ගන්නවා. මෙහෙන් එක්කා ගිවිසුම මේ අවුරුද්ද ඇතුළත අවසන් වෙන්න කලින් අත්සන් කරන්න හදනවා. මේ පැත්තේ බැංකු මංකොල්ලකාරයෝ ටික හොඳට සුද්ධ දීගෙන යනවා. මේ රට ජාත්‍යන්තර පරිමාණයෙන් බැංකු මංකොල්ලකාරයන්ගේ රටක් කියන හම්වඩුව ගස්සලා තියෙනවා. මේ ඔක්කොම පාප කර්ම කරලා පින් ටිකක් හොයාගෙන රනිල් වික්‍රමසිංහගේ මැතිතුමා පින්ලන්තෙට යනවා. මෙතුමා හිතන් ඇති පින්ලන්තෙට ගියාම මේ පව් ඔක්කොම මකා ගන්න පින් ටිකක් ඉල්ල ගන්න පුළුවන් වෙයි කියලා. මේ ඒ නිසා අපි අද දවසින් දවස මේ රට අගාධයට යන්නේ. රටේ කීර්ති නාමයේ නැති වෙනවා. හැම අතින්ම ගරාගෙන වැටෙනවා. මේ චෞර සේනාංකය තමුණාංශල දන්නවා බඳුන්කොර කොමිසමට ඊයේ මලික් සමර වික්‍රම මහත්තයා හබී රෂින් මහත්තයා ගියා මන් දන්නේ නැහැ විනාඩි කීපයයි වැඩි හරස් ප්‍රශ්නත් අහලා නැහැ කුමන හෝ හාස්කමකින් වැඩි හරස් ප්‍රශ්න වලට ලක් නොවී ඉඳලා තියෙනවා. අර්ජුන මහේන්ද්‍රන් බොහොම පැහැදිලිව කිව්වා අගමැතිතුමාගෙන් අහන ගන්න කියලා මට තේරෙන්නේ නැහැ කියලා. එතකොට දැන් අපි අහන්නේ කවදද අගමැතිතුමාව මේකට ගේන්නේ? අගමැතිතුමාව කවදද මේකට ගේන්නේ? ඒකත් කරලා මේක ඉවර කරොත් විතරයි බඳුන්කොර කොමිසම හරි දේ කළා වෙන්නේ. මොනෝහ හේතුවකට තාම ගෙනල්ලා නැහැ. කොහොම හරි අපි තාම පැහැදිලිව මේ රටේ ජනතාවට අනුතුරු අඟවනවා. මේ අවුරුද්ද මේගොල්ලෝ මේ මෙහෙයුම් ගොඩකට දාගෙන තියෙන අවුරුද්ද එක්ක අස්සම් කරන්න රට කෑලිවලට කඩන විවස්ථා ගේන්න දඩබඩ ගාලා මංකොල්ල කන්න මහා භාණ්ඩාගාරේ සුද්ධ කරන්න මේ ඔක්කොටම දාගත්තු අවුරුද්ද. ඒ නිසා මේ අවුරුද්ද
ඉතාම තීරණාත්මකයි මහජනයා දැවන්ත සටන්කාමී ක්‍රියාමාර්ග ඔස්සේ පාර්ලිමේන්තුවේ ඇතුලේ මේ ආණ්ඩුවට තුනෙන් දෙක තියෙන්නේ බුලත් කොලෙන් ගිය මන්ත්‍රීවරු කඩේ යන හන්දා. හීලෑ කරගත්තෝ රතුවලි පෙට්ටියගේ පක්ෂය කඩේ යන හන්දා. දෙමළ ජාතික සන්ධානයේ කඩේ යන හන්දා. තමුණාංශල දන්නවා මේ මේ විදිහේ බැංකු මංකොල්ලයක් අපේ ආණ්ඩුව කාලේ කාගේ හරි කෙනෙකු කරයි කියලා ආවනම් රතුවලි පෙට්ටිය එහෙනම් निराහාරව නොකානොබී මාධ්‍ය සාකච්ඡා තියෙනවා, විරෝධතා පවත්වනවා, රැස්වීම් තියෙනවා. අපරාධ කියන්න බෑ. ඒ තරම් අවිවේකී භාවයක් රතුවලි පෙට්ටියට මේ වෙනකොට නැහැ. එතුමාට එහෙම අවිවේකී භාවයක් ඇති වෙන්න විදියකුත් නැහැ. දැන් ඒකීය කියන වචනේ තලලා දැන් ටිල්වින් සිල්ල මහත්තයා කියනවා ඒකීයද සංධියද ඒව එච්චර වැදගත් නැහැ. ඉතින් අපි අහන්නේ දෙයහමඳුරනේ ඕව එච්චර වැදගත් නැත්නම් අර 87 මොකටේ මේ කොල්ලොන්ට දිවි පුදාගෙන සටන් වැදියව කිව්වේ. 60,000ක් මැරෙන්නේ නැහැ. ඒ කාලේ කිව්වනම් ඒකීයයි සංධියයි අතර හුටපටයක් මොකෝ වැදගත් නැහැ කියලා. ඒකීය භාවය වෙනුවෙන් මරාගෙන මැරුණේ. එතකොට එහෙමනම් කියන්න ඕන විජේවීර වැරදි. විජේවීරගේ ප්‍රතිපත්ති වැරදි. ඉන්දින සිල්වගේ ප්‍රතිපත්තිය තමයි ප්‍රතිපත්තිය. එහෙමනම් එහෙම කියන්න ඕන. මේ මේ තක්කඩි ඔක්කොම රැළ එකතු වෙලාද මේ රට ප්‍රපාතයට ඇදගෙන යන්නේ. ඒ ප්‍රපාතයට ඇදගෙන යන ගමන වලක්වන්න ප්‍රමාද වෙන තරමට නැවත ගොඩ ගන්න බැරි තරමේ අසීරු අඩියකට මේ රට වැටෙනවා හැම අතින්ම. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලනවා වහාම මේ රැළ ගෙදර යවීම සඳහා ප්‍රබල ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීම සඳහා පෙරමුණ ගන්න කියලා. ඔබ සිල් දෙනාටම ස්තුතියි.